මාචාර්ය ජීල් පීරිස් මැතිතුමා ඇතුළු අපේ සියලුම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යගේ අවසරයි. මයිදන්නේ සමගී බුද්ධි මණ්ඩපයේ ඉතාමත්ම කාලීනව මේ රටේ දැවෙන ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කිරීම සඳහා අද ජීල් පීරිස් මැතිතුමාගේ මහාචාර්යතුමාගේ ඒ මඟ පෙන්වීම යටතේ එකතු වෙලා තියෙනවා. මයිදන්නේ ඒක රටට ඉතාමත්ම වැදගත් පණිවිඩයක් තමයි මේ අවස්ථාවේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම ආචාර්ය අජිත් සිරිවිරත්න, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. මම හිතනවා අපි මුලින්ම ගත්තොත් එහෙම මේ රටේ ආදායම අපි ගත්තොත් එහෙම ආදායම් බෙදියාමේ සාල විෂමතාවයක් තිබෙනවා. මේ ආදායම් වලින් වැඩි ප්‍රමාණයක් බෙදිර යන්නේ ඉතාමත් සීමිත පිරිසක්, විශාල පිරිසක් අඩු ආදායම් ලාභින් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ අඩු ආදායම් ලාභින්ගෙන් අයකර වක්‍ර බදු වලින් තමයි රජය විශාල වශයෙන් තමන්ගේ මේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නේ. මොකද අපි දන්නවා විදේශ වලින් ගන්න ණයත් එවනත් වෙනත් මාර්ග වලින් ගන්න ණයත් මේ සියල්ල ගෙවන්න දෙන්නේ අහිංසක මිනිස්සු. ඒවන රජය මේ ආයකර බදු වලින් මේ අහිංසක මිනිස්සුන්ට පටවන වක්‍ර බදු වලින් ඔවුන්ගේ වගකීමක් තියනවා ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න. අපි දන්නවා රටක ප්‍රධාන රේකීය කාර්යයන් තියනවා, රේකීය වගකීම් තියනවා. ඒ රේකීය වගකීම් දෙකක් තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය. අද මේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන වගකීම් දෙකම රජය පැහැරහැරලා මේ දෙකම අද වලපල්ලට තල්ලු කරන අවස්ථාවක් තමයි මේ වර්තමාන රජය අපිට පැහැදිලිව දකින්න තිබේ. මේ අධ්‍යාපනයේ සහ නිදාස අධ්‍යාපනයේ සහ නිදාස සෞඛ්‍යයේ වගකීම කවුද බාර අරන් තියෙන්නේ? මේ වගකීම බාර අරන් තියෙන අද විපක්ෂ නායක ගරු සයි ප්‍රේමදාස බැතුවා. එතුවා තමයි මේ නිදාස අධ්‍යාපනයේ වගකීම මේ වෙනකොට කරට අරන් තියෙන්නේ. අද මේ වෙනකොට අද දවසෙත් එතුමා පාසල් තුනකට මේ වෙනකොට සූරු පන්තිකාපර ලබා දෙන්න මේ මොහොතේ කැස්බෑ ප්‍රදේශයේ පාසලක තව සුවල්ප වේලාවකින් පැමිණෙනවා. මයිදන්නේ රජය ගන්න ණය, ඒ වෙනත රජයේ ලැබෙන ආදායම ඉතාමත් සොච්චම් මුදලක් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරමින් ඔවුන් තමන්ගේ දේශපාලන අරමුණු සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. අපි දන්නවා විදේශ IMF එකෙන් ලබා ගන්න ණය සහ රජයේ ලබා ගන්න ආදායම් මුදල් වලින් ඔවුන් අස්වැසුම, එහෙම නැත්නම් අස්වැසුම කියලා වැඩසටහන කරමින් අපි පෞගේ දවසට දැක්කා. ඒක ලබන්න ඕන අයට නෙමෙයි දීලා තියෙන්නේ, ලබා ගන්න ඕන අයට නෙමෙයි දීලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න විශාල ප්‍රමාණයක් මේ ආදායම වැය කරනවා. රටේ අත්‍යවශ්‍ය දේවල් වලට ඔවුන් වියදම් කරන්නේ නැහැ. නමුත් විපක්ෂ නායකතුමා මේක කරට අරගෙන මීට අවුරුදු ගානක ඉඳන් මීට අවුරුදු දෙකක වගේ කාලයක ඉඳන් එතුමා දැක්ක මේ නිදාස අධ්‍යාපනයේ වලපලට යනවා, සෞඛ්‍ය කඩාවැටෙනවා. ඒ නිසා එතුමා පෞද්ගලිකව එතුමාගේ පුළුවන් ආකාරයෙන් එතුමා මේකට බිලියන ගාණක් මම දන්න විදිහට පාසල් 90කට බස් රථ, අද දරුවෙකුට අධ්‍යාපන විනෝද චාරිකාවක් යන්න බැරි තරමට නිදාස අධ්‍යාපනයේ කඩාවැටිලා අද ඒ සඳහා පාසල් බස් රථ 90ක් එතුමා ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට සූරු පන්ත්‍රිකාවර පාසල් 200කට බිලියන ගාණක වියදම් කළ එතුමා තමන්ගේ පෞද්ගලික හිතවතුන් ආශ්‍රයෙන් එහෙම නැත්නම් තමන්ට පුළුවන් ආකාරයෙන් අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව එතුමා මේ රටේ නිදාස අධ්‍යාපනයේ නැවත ගොඩ දාන්න එතුමා විශාල කැපකිරීමක් කරා. මම හිතන්නේ එතුමාගේ ආණ්ඩුවක් යටතේ ඉතාමත්ම ඉක්මනින් බිහිවන සමග ජන බලවේග ආණ්ඩුවක් යටතේ එතුමා ප්‍රකාශ කළ සියලුම පාසල් දරුවන් නැවතත් අර එතුමාගේ පියා වගේම දිවා ආහාරයක් දිවා ආහාරය විතරක් නෙමෙයි ඒ දරුවන් අවශ්‍ය අඳුම් පළඳුම් ඒ පාසල් නිලඳුන් ලබා දීමේ වගකීමක් එතුමා බාර ගන්නවා කියන එක පිළිබඳව ඒත් අපි සතුරු වෙනවා මේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය අපේනේ නිදාස අධ්‍යාපනයේ රකින්න නායකෙක් එක්ක අපේනේ නිදාස අධ්‍යාපනයේ පණ දෙන නායකෙක් ඒ තමයි සයිප් ප්‍රේමදාස මහත්තයා. අපි එතුමා එක්ක මේ නිදාස අධ්‍යාපනය රැක ගන්න කටයුතු කරනවා කියන එක පිළිබඳව දැනුවත් කිරීමෙන් මම නවතිනවා.